ඔබ සැම ආදරයෙන් පිළිගත් ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික ජේෂ්ඨ නීතිඥ හර්ෂණ නානායකාර සහෝදරයාට මෙහි මිස් වූතියි. දූෂිත වළල්ලේ ගෝඨපාදස්ලා සහ බොඩිගාත්ලා සම්මන්ත්‍රණයේ කටයුතු ආරම්භ කරමින් ප්‍රථමයෙන් ඔබ සැම ආමන්ත්‍රණය කරන්නට මා ඉතාමත්ම ආදරයෙන් යුතුව ඇරයුම් කරනවා. ජාතික ජනබලවේගයේ නීතිඥ සංවිධානයේ විධායක කමිටු සාමාජික නීතිඥ ජේ.එම්. විජේ බණ්ඩාර මහතාට. සුබ සැන්දෑවක් වේවා. අපි ප්‍රාර්ථනා කරන සැබෑ සමාජ පරිවර්තනය සිස්ටම් චේන්ජ් එක උදෙසා අපිව රැගෙන යන අපිට නායකත්වය දෙන වේදිකාව මත සිටින ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරය, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුමිය, මගේ මිතුරු හර්ෂණ නානායකකාර මහත්මයා ඇතුළු පැමිණ සිටින සියලුම දෙනාගෙන් අවසරයි. අපි හැම දෙනෙක් තුළම මේ වෙන විට 5%ක් හරි සංවේදී මනසක් තියෙන සෑම පුරවැසියෙක් තුළම ඇති වෙලා තියෙන හැඟීමක් තමයි මෙතෙක් ආපු ක්‍රමය ඇති ඒ ක්‍රමය ඇඟට දැනෙන ආකාරයකින් වෙනසක් කළ යුතුයි කියන එක. මෙතෙක් ආ ක්‍රමය තුළ ඉතාම සුළු පිරිසක් මේ මාතෘකාවන් පරිදිම ගොඩ් ෆාදර්ස්ලා චෞරයෝ 40ක් විසින් ජාතික ධනය එක්රැස් කරගෙන තාවකාලික ජයග්‍රහයකයෝ බවට පත්වෙනකොට සමස්ත ජනතාව වැඩිහිටියෝ වත්මන් පරපුර දරුවෝ අනාගත පරපුර අවාසනාවකට වගේ පරාජයට පත් වෙලා තියෙනවා. සංවේදී ඔබට මට ජාතික ජනබලවේගයට ඒ වගේම මේ කොළඹ විතරක් නෙවෙයි ගම්දානම් පුරා ඉන හැම කෙනෙක් තුළම මේක දැන් බුරබුරා නැගෙන වුවමනාවක් සහ අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රමය ඉවත්කොට නව ක්‍රමයක් සැබෑ නව ක්‍රමයක් පිහිටවීම සඳහා ජාතික ජනබලවේගය සැලසුම් සකස් කරනකොට පුරවැසි සංවිධාන විද්වත් සංවිධාන වෘත්තීය වේදීන් සිවිල් සමාජය අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඒ අදහස් ඒකරාශී කරනකොට කවුද කලබල වෙන්නේ? කලබල වෙන්නේ මේ චෞර වලල්ල. සිස්ටම් චේන්ජ් එකක් ඇති වෙනවා කියලා සැබවින්ම ඇති වෙනවා නම් මේ චෞරවලල්ලේ මේ දෝෂිත මේ අවුරුදු 75ක පාලනයට හැම එකකටම අත උස්සමින් වක්‍රාකාරව සහ ඍජුව දායක වෙච්ච ඔක්කොම වතුරෙන් ගොඩර දැමු මාළුව වගේ ගැහෙන්න පටන් ගන්න තත්වයක් තියෙනවා. ඔවුන් තුල බීතිය තියෙනවා. ඒ බීතියෙන් මිදීම උදෙසා ඔවුන් අලුත් මාතෘකා කීපයක් සමාජගත කරන්න උත්සාහ කරනවා. දැන් අපි හැමෝම දන්නවා මේ වන විට රට මෙතරම් ආර්ථික ආගාධයකට වැටලා බංකොලොත් වෙලා තියෙන්නේ. රජයේ රෝහලකට බයක් නැතුව ගිහිලා බෙහෙත් ටිකක් ඇඟට බෙහෙතක් විදගන්න භීතියක් ඇති වෙලා තියෙන්නේ. විශේෂඥයින් වෛද්‍යවරු වෘත්තිවේදීන් රට යන්නේ. මේ වගේ ප්‍රශ්න අපි දන්නවා ඇති වෙලා තියෙන්නේ මේතෙක් මේ රට තට්ටු මාරු ක්‍රමයට පාලනය කරපු පාලකයන්ගේ වැරදි සහ නොකර හැරීම් නිසා. ඒක ඔවුන්ගේ අසමාර්ථකම පේලිය එකක්. නමුත් ඔවුන් ඒක අර්ථ නිරූපණය කරන්න හදනවා it is not a failure, it is impossible thing to do කියන එක. ඒ කියන්නේ කළ නොහැක්කක් කියලා. දැන් පහුගිය කාලේ රාජ්‍ය දේපොළ හොරා කාපු අය, විවිධ දූෂණ කරපු අය, කොමිස් කාක්කෝ, නොසලකිරිමත් තීරණ ගත්ත විශේෂඥයෝ, විවිධ ශේෂ්ත්‍රවල උපදේශකයෝ,
ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් පිළිහිදලා තියෙන සියලු රාජ්‍යපාලන ආයතනවල ඉන්න සමහර තැනැත්තන් තැනැත්තියන් අසමර්ථ වෙලා තියෙනවා. ඒ අසමර්ථ භාවය තේරුම්ගත් ජනතාව කියනවා අසමර්ථ ක්‍රමයක් වෙනුවට සමර්ථ ක්‍රමයක් සකස් කරන්න ඕනි කියලා. ඒ වේගලාවට ඔවුන් කියනවා ඒ අවුරුදු 75 අසමර්ථකම නොහැකි දෙයක් කරන්න බැරි දෙයක් කියලා. එහෙම දෙයක් නැහැ. කරන්න පුළුවන්. අපරාධයක් කරොත් නීති හමුවට ගේන්න පුළුවන්. අපරාධයක් කරොත් දඬුවම් දෙන්න පුළුවන්. රාජ්‍ය තේපල සූරා කෑවොත් ඒක අය කරගන්න පුළුවන්. ඇයි බැරි වෙලා තියෙන්නේ මෙතෙක්? ඒකයි වැදගත්. නිසා මගේ මේ කෙටි කතාව තුළ මම කියන්නම්. රටක නීතිය කොටස් දෙකකට බෙදලා දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාලකයා පාලනය වෙන නීතිය කියලා එක කොටසක් තියෙනවා. පාලකයා පාලනය වෙන නීතිය. සාමාන්‍යයෙන් අපි ජනතාව පුරවැසියා පාලනය වෙන නීතිය කියලා තව කොටසක් තියෙනවා. මගේ ප්‍රශ්නය නීතිය වැදගත්ද? පාරේ එක්තරා සංගමයක් තියෙන මොකක් නිසාද? මාර්ග නීති නිසා. වනාන්තර විනාශ කරන අය ඉන්නවා. ආරක්ෂා වෙන මොන නිසාද? වන සංරක්ෂණ නීතිය නිසා. එතකොට ආදායම් බදු පිළිපදින් නැති නීතියක්. නමුත් රටේ ආදායමක් එකතු වෙන්න මොන ඒවා නිසාද? ආදායම් බදු නීතිය නිසා. එතකොට මේ විදිහට පුරවැසියා වෘත්තීය වේදින් සිවිල් සංවිධාන ළමයින් වැඩිහිටියන් පාලනය වෙන සාමාන්‍ය නීතිය තියෙනවා. ඒ සාමාන්‍ය නීතිය මේ රටේ නරකක් නැහැ තියෙන එකත් හොඳයි. බ්‍රිතාන්‍යෙන් හරි ආපු හොඳ දේවල් අපි හදාගත්ත දේවල් හොඳයි. ඒක හොඳ නැත්තම් මේක මහා වනාන්තරයක් මහා මූදක් වෙන්න එපා. එහෙම එකක් නැහැනේ සමාජයේ සාමාන්‍ය පර්යායක් තියෙනවනේ. ඒ පර්යාය තියෙන හේතුව එකක් පුරවැසියා නීතිගරුක වීම නිසා. පුරවැසියාට ඕනේ නැහැ නීතිය කඩන්න. බොහෝ විට වෙන්නේ නීතිය සුරැකීම. ඒතර මේ පුරවැසියෝ මෙහෙම නීතිගරුක වෙලා ඉඳලා පුරවැසි වැරදි නොකර ඉඳලා ඇයි රට කඩා වැටුනේ? ඇයි රට ආර්ථික වශයෙන් බංකොලොත් උනේ? ඒකට නීතිමය විග්‍රහයක් දෙන්න පුළුවන්. පාලකයා පාලනය වෙන නීතිය. පාලකයා පාලනය වෙන නීතියක් තියෙනවා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ. එතකොට ජලය කළමනාකරණය පිළිබඳ නිලධාරීන් ඉන්නවනම් ඔවුන්ට විශේෂඥ වගකීමක් තියෙනවා. සමාජ වගකීමක් ඔවුන්ගේ අමාත්‍යාංශ තියෙනවා නම් ඔවුන්ට සමාජ වගකීමක් තියෙනවා. පාර්ලිමේන්තුවට පාලනය වන නීතියක් තියෙනවද නැද්ද? පාර්ලිමේන්තුව පාලනය වන නීතියක් තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිවරයා පාලනය වන නීතියක් තියෙනවද රටේ නැද්ද? පාලනය වන නීතියක් තියෙනවා. අධිකරණේ පවා පාලනය වන නීතියක් තියෙනවා රටේ. එතකොට දැන් වැඩියෙන් කඩවෙලා වැඩියෙන් හානි සිද්ධ වෙන්නේ පාලකයා පාලනය වෙන නීතිය උල්ලංඝනය වෙච්ච වෙලාවද්ද? සාමාන්‍යයෙන් හොරකමක් පොල් ගෙඩියක් හොරකම් කරපු වෙලාවටද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. වැඩියෙන් සමාජයට හානි සිද්ධ වෙන්නේ, විශාල මට්ටමේ හානි සිද්ධ වෙන්නේ, ආර්ථිකය බංකොලොත් වෙන්නේ, රටේ සාමාන්‍යයෙන් රුපියල් 1000 2000 කෙසෙල් කැනක් පොල් ගෙඩියක් හොරකම් කරන ඒවා වැඩි වුණාමද ආර්ථිකය බංකොලොත් වෙන්නේ, නැත්නම් වෙන හේතුවක් නිසාද? පාලකයා පාලනය වන නීතිය වල්වැදුනට පස්සේ මුළු රටම කඩා වැටෙනවා. ඒක තමයි අපේ රටේ සිද්ධ වුණේ. දැන් මොහොතකට කල්පනා කරලා බලන්න. දැන් රටම කියනවා, පක්ෂභේදයෙන් තොරව කියනවා, හිටපු ජනාධිපතිවරයා පේල කියලා. පක්ෂභේදයෙන් තොරව කියනවා අද කට්ටියම. එතකොට ඒ පේල් වෙච්ච ජනාධිපතිවරයාට ඔහු තේරීපත් වෙනකොට තිබිච්ච බලය මදී කියලා විසිවන සංශෝධන කියලා එකක් ගෙනාවා ඔහුට වැඩි බලයක් දෙන්න. මේකට අත උස්සපු කට්ටිය අද එක පැත්තේද ඉන්නේ? අද විවිධ පැති වලට කැඩිලා සමහර අය අලුත් පක්ෂ පිහිටවල පාර්ලිමේන්තුවේ ඇතුළේ මිදලා එක පක්ෂකින් ගිහිල්ලා තව පක්ෂකින් පක්ෂ පිහිටවනවා. එහෙමයි ඉන්නවද අද පාර්ලිමේන්තුවේ? එක පක්ෂකින් තරඟ කරලා ගිහිල්ලා
tau paksa pihidwa gena janadhipati apeksha kama gena sihinama unaya innawa ehema tiyenawa neda ehema nam palakaya neethiyen palane wenawada parlimenthuwa kathire gahala nama yojana laisthuwakin pat kala ekthara pakshayakin parlimenthuwa thula yawwata passe eka athule tau paksha pihidwanna koi neethiyen tiyenne prathipadana tiyenawada ethoda me wage dewal walakwan nathuwa අපරාධකාරයෝ අල්ලන්න පුළුවන්ද? දූෂිතයන් දඬුවම් දෙන්න පුළුවන්ද? මෙතෙක් ඇයි බැරි වෙලා තියෙන්නේ? බැරි වෙලා තියෙන්නේ මේ විගඩන් නිසා. නීතිය විගඩමක් බවට පත් කරගත්ත නිසා බැරි වෙලා තියෙන්නේ. මිනිමරු කරලා එල්ලුම් ගහන නියම උනාට පස්සේ එල්ලුම් ගහන නියම වෙච්ච එක්කෙනත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපරාධ නීති සංශෝධන කරන්න ඡන්ද දෙනවා. අහලා තියෙනවද මේවා? වෙලා තියෙනවනේ. පහුගිය කාලේ වෙලා තියෙනවා කප්පම් ගත්ත මිනිස්සු ඊට පස්සේ අමාත්‍යංශ දුර දරනවා තව අවස්ථාවලදී මහා පරිමාණ මේ පාලකයන්ට එරෙහිව දාපු නඩු පබ්ලික් ප්‍රොපර්ටි පොදු දේපොළ යටතේ අස්සන් තුනක් තියෙන්න ඕනේ දෙකයි තියෙන්න කියලා ඉවර කරපු අවස්ථා තියෙනවා අල්ලාහ් කොමිසම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ නොසලකිලිමත් වැඩක් කළා කෙහෙල්ලෙල්ලක් ගෙදර තිබුණොත් ලිස්සලා වැටෙන පස්ස බිමෙන් නොත් කාගේ හරි හෝටලේ අයිතිකාරයාට නඩු දාන්න පුළුවන් නොසලකිල්ල කියලා වතුර ටිකක් තිබුණොත් මේ එළියට යනකොට අපි කවුරු හරි වැටෙනොත් නඩු දාන්න පුළුවන් ඒකයි නීතිය එතකොට අල්ලාස් නිවාරණය කිරීමට පාර්ලිමේන්තු පනතක් ගෙනහල්ලා විශේෂ කොමසාරිස්වරු පත් කළා ආණ්ඩුකම් විවස්සා සභාවක වගේ අයගේ ඉහළ තැනකින් සලකලා බලලා පත් කළා අස්සන් තුන ගහගන්න බැරි අයට නිකන් ඉන්න හරන ක්‍රමයක් තුල කවදාවත් දූෂිතව අල්ලන්න බෑ. එහෙමනම් මොකද්ද වෙනස් වෙන්න ඕනේ? ඒ වෘත්තීය වගවීම කියන එක නීතියෙන් ස්ථාපිත කරන්න ඕනේ, නීතියෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට එහෙමනම් මේ කඩා වැටීම දැන් ඔයගොල්ලෝ අහනවානේ සමහර අයට හැඟීමක් තියෙනවා. ආණ්ඩු පක්ෂයේ ඉද්දි නඩු වලින් නිදහස් වෙනවා. විපක්ෂයේ ඉද්දි නඩු වැටෙනවා කියලා. හැඟීමක් තියෙනවා. නිවුස් වලට පේන්න තියෙනවා ඒවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? මේකටද අපි කියන්නේ මේක කවදාවත් කරන්න බෑ. මේවා අපරාධකාරයෝ අල්ලන්න බෑ. දූෂණය ගසාකාපයව ගන්න බෑ කියලා කියන්නේ මේ නිසාද? ඒක පිළිගන්නද අපි මේ මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ? ඒක උඩු යටි කරලා හරවලා නිවැරදි නිවැරදි පාලන ක්‍රමයක් බිහි කළා මේ හැම දෙයකටම නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන උපරිමාත්ම විශ්වාසයකින් තමයි අවුරුදු 54ක් ගිහිල්ලා මේ දේශපාලන පක්ෂයකට මම බැඳිලා තියෙන්නේ මම නීතිඥෙක් වශයෙන් සේවය කළා තියෙනවා මේවා හැම දෙයක්ම බලා ඉඳලා තියෙනවා වෙච්ච දේවල් බලා ඉඳලා තියෙනවා බලා ඉඳලා කිසිම පක්ෂයකට කවදාවත් කඩේ ගිහිල්ලා නැහැ තන්තුරු උත්සාහ කවදාවත් පස්සෙන් ගිහිල්ලා නැහැ හැබැයි මේකේ වෙනසක් වෙන්න ඕනි කියලා තන මෙච්චර කල් ගිහිල්ලා මේ සංවිධානයත් එක්ක මම බැඳෙන්නේ මේ කරන්න පුළුවන් හැකියාව තියෙන ටික කරව ගන්න කියන එක මේ අවස්ථාවේ අවධාරණයෙන් මම මතක් කරනවා එතකොට දැන් බලන්න ඔය ඩීල් කියන වචනේ තියෙනවා මේ Facebook වල බොරුවට කිසිම සම්බන්ධයක් නැතුව ඩීල් කියන වචනේ ජාතික ජනබලවේග සම්බන්ධ කළත් එක්කෙනෙක් දෙන්නේ දාන වැඩි දාන්නේ නැහැ. ඩීල් පක්ෂවලට මොකද උනේ? ආණ්ඩුකම් විවස්සා උල්ලංඝනය කරමින් ඩීල් ගහපු පක්ෂවලට මොකද උනේ? දැන් බලන්න 2010 පළවෙනි අවුරුදු පහ තුල ආණ්ඩුකම් විවස්සා වුණු පාර්ලිමේන්තුවේ බහුතරය තිබිච්ච පක්ෂයට පක්ෂ බෙදීම නිසා බහුතරය අහිමි වෙනවා. එතෙක් ජනාධිපතිට හිතුමනාපේ තමයි ඉහළ නිලධාරීන් පත් කරේ. ඒ පක්ෂය ඇතුලේ චෞර වරලේ දෙගොල්ලෝ හැප්පිලා පොඩි තට්ටු මාරුවකට විරසක වීමක් ඇති වෙනවා ආණ්ඩුව වැටෙන්න යනවා ඒ වෙලාවේ මේ අපේ ජාතික ජනබල සම්බන්ධ වෙච්ච කට්ටිය පරිවාස ආණ්ඩුවක් පිටවලා 17 වන සංශෝධනය ගෙනහලා කියනවා මින්පස්සේ රජයේ ප්‍රධාන පත් කිරීම කරන්න ඕනි කොහමද සාධාරණ විදිහට දේශපාලන වලින් තොරව කියලා 17 වන සංශෝධනය නරකද ඒක තමයි හොඳම සංශෝධනය ආණ්ඩුකම් විවස්සා දෙන අද වෙනකොට බිහි වෙලා තියෙන. එතකොට 17 18 19 20 21 හැම එකටම අත උස්සපු අය
මේ වේදිකාවේ ඉන්නවද? නැහැ. නැහැ. ඒ දේශපාලන ඉතිහාසය තුළ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය තුළ කවදාවත් පරස්පර ඡන්ද දීපු කිසිම දේශපාලඥයෙක් ජාතික ජන බලවේගෙ මෙහෙවන්නේ නැහැ. ස්ථාවර ඡන්ද දීපු කට්ටිය මෙහෙවන්නේ. අන්න ඒක තමයි කියන්නේ ස්ථාවර මතයක් තුළ පිහිටලා සිස්ටම් චේන්ජ් එකක් අපිට කරන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය පිටින් බලයින්කො අපි තුල ඇති වෙන්නේ ඒගොල්ලන්ගේ හැසිරීම නිසා. ඩීල් පක්ෂ නැති වෙලා තියෙන්නේ ඔක්කොම. ඩීල් කියන්නේ ඕක නෙමෙයි. නොමිනේෂන් ලයිස්ට් වල නම දාගන්න මොකක් හරි පක්ෂයක් අටව ගන්නවා. සමහරවිට අපි ධර්ම රාජ්‍යයට රැගෙන යනවා කියපු අය හිටියා. එහෙම අටවගෙන ප්‍රධාන බල කරුඳුරු දෙකට ගිහිල්ලා හේතු වෙනවා. හේතු වෙලා ඕන එකට අත උස්සනවා. ඒ වගේ පක්ෂ ටික ඔක්කොම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඔක්කොම නැති වෙලා නේද තියෙනවද ඒවා? ඒ පක්ෂ එකක්වත් ඉතුරු වෙලා නැහැ. එතන රටේ පාලකයා පාලන නීතියෙන් ඔබට ගිහිල්ලා යට ගිවුසුම් ඩීල් ගහපු පක්ෂ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම විතරක් නෙමෙයි පක්ෂ නැති වෙලා ගිහිල්ලා තියෙනවා. නැහැ එහෙම පක්ෂයක්ද? නමුත් ජාතික ජන බලවේගයේ ස්ථාවරව පාර්ලිමේන්තුවේ හැසිරලා තියෙනවා. ස්ථාවරව පාර්ලිමේන්තුවේ ඡන්ද දීලා තියෙනවා ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන්. එද ඒ පක්ෂය දවසින් දවස ගොඩ නැගෙනවා. නැති වෙන්නේ නැහැ. එතකොට මේ தත්ත්වය හමුවේ අපිට අපේ අපරාධ නීතිය තුල පොදු දේපළ හොරා කෑවොත් නඩු දාන්නත් පුළුවන්. ඒ වගේම ඒ වගේ තුන් ගුණයක් අය කරගන්නත් පුළුවන් පවතින නීතිය අනුව. ප්‍රශ්නය පාලකයා නීතියක් මගින් පාලනය නොවන විට මේ නීති ක්‍රියාත්මක වෙන්නේ නෑ. කතානායක තාන්නුකම විවස්ථා නීතිය අනුව පාලනය වෙන්නේ නෑනේ. දැන් මේ ළඟදී ඔහු කියනවා පාර්ලිමේන්තු යෝජනාවක් ආවොත් එහෙම ඒක අධිකරණයේ ප්‍රශ්න කරන්න බෑ කියලා. ආන්නුකම විවස්ථාවන කතානායකට ඒ වගේ ප්‍රකාශයක් කරන්නත් බෑ. එහෙම තීන්දුවක් දෙන්න බලයක් නෑ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය කතානායක පාලනය විය යුතු නීතියට ඒක පටහැනි. ඉතින් කතානායක නීතියෙන් පාලනය වෙන්නේ නෑ. ඒකයි උවදුර. ජනාධිපති ජනාධිපතිත් කියනවා කල් දාන්න මැතිවරණයක් නැහැ කියලා. රටේ විවස්ථාවෙන් පිහිටවපු මැතිවරණ කොමිසම මගින් මැතිවරණය ප්‍රකාශයට පත් කරාට පස්සේ ඒකට විරුද්ධ රාජ්‍ය නායකයාට පාර්ලිමේන්තුවේ ගිහිල්ලා කියන්න පුළුවන්ද කල් දාන්න මැතිවරණයක් නැහැ කියලා? අපි කවුරුන් කියලා හිතාගෙනද මේගොල්ලෝ මේ කතා කරන්නේ? පුරවැසියෝ? පුරවැසියෝ මොඩයෝද? නැහැ. එතකොට ජනාධිපති නීතියෙන් පාලනය වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවම නීතියෙන් පාලනය වෙන්නේ නැහැ. ඇයිද කියලා මම කියන්නම් මේ වතුර ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්න. බලන්න පාලකයා නීතියෙන් පාලනය නොවුනම ආර්ථිකය සමාජය සංස්කෘතිය ඔක්කොම කඩා වැටෙනවා. හරියට හෝ වැරදියට මේ රටේ තියෙන බහුතරයක් විසින් අනුමත කරපු පාලකෙක් ජනාධිපති වෙන්න ඕනි කියලා. බහුතරයක් විසින් පාර්ලිමේන්තුව දරන අයගෙන් ඇමතිවරුපත් වෙන්න ඕනි කියලා. එහෙම නැත් තියෙන්නේ. එහෙමනේ තියෙන්නේ. එතකොට එහෙම පාලනය වුණාම ජනාධිපති ගන්න කැබිනට් ඇමති අහනවා. කැබිනට් අමාත්‍යාංශයේ අනුව ලේකම්වරුපත් කරගන්නවා. හෙන්චයියුපත් කරගත්තත් ඒ සිස්ටම් එක තුල මම කියන්නේ ඒ සිස්ටම් එක හොඳයි කියලා. ඊට වඩා වෙනස් සිස්ටම් එකක් කරා අපි යනවා. නමුත් ඒ සිස්ටම් එක තුල පර්යාය කියන එක ඕඩර් එකක් තියෙනවා. පිළිවෙලට. දැන් මොකද වෙලා තියෙන්නේ? 2015 අපි තනිකඩේක් ජනාධිපති කරගත්තා. තනිකඩේක්. මොකද ඔහුට පක්ෂයක් තිබුණ නැහනේ. තිබුණාද? එතකොට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති කැබිනට් මණ්ඩලයේ අගමැති ගැතේ. එහෙම නෙවෙයිද? 2015 2019 අතර අගමැති ගැතේ. එතකොට ඒගොල්ලෝ ගැතුණා. ඒගොල්ලෝ ආරක්ෂක රැස්වීම තිබ්බේ නැහැ. වැදගත් මාතෘකා කතා කරේ නැහැ. පාස්කු ප්‍රහාරය ඇති වුණා. ආණ්ඩුකම් විවස්ථාවට පටහැනිව අටවාගත් මර උගුල් තමයි රට විනාශය කරා ගෙනිච්චේ. ඊට පස්සේ 2019 මැතිවරණයේදී අර රෝම නීතියේ තියෙනවා ජනතාව කොටස් දෙකකට බෙදෙනවා. සුවිය ජුරිස් ඇන් ඒලියන් ජුරිස්. ඒ කියන්නේ සුවිය නෛතික තත්ත්වයක් තියෙන පුද්ගලයෝ සහ
යටත් නෛතික තත්ත්වයක් තියෙන පුද්ගලයෝ කියලා. ඒ පාරම්පරික රෝම සමාජයේ පවුලේ ප්‍රධානියා වෙන්න පුළුවන් සුවියේ නෛතික තත්ත්වයක් තියෙන කෙනෙකුට. නගර සභාවලට පත් වෙන්න පුළුවන් සුවියේ නෛතික තත්ත්වයක් තියෙන කෙනෙකුට. පවුලක ප්‍රධානියාත් එහෙමයි. පවුලේ දරුවෝ යටත් වෙනවා පීතෘ මූලිකයට. ඒ වගේ ක්‍රමයක් තිබුණේ. එතකොට අද වුණත් මේ ලෝකේ තමන්ගේ පක්ෂය බලයේ ඉන්නවා නම් තමයි තමන්ට රාජ්‍ය නායකත්වය දරන්න පුළුවන්. නමුත් ලංකාවේ රාජ්‍ය නායකයෙක් ඉන්නවා කැබිනට් එක ඔහුගේ නෙවෙයි. රාජ්‍ය නායකයෙක් ඉන්නවා අනුගමනයසයි කොහෙවත් ලියලා නැහැ මෙහෙම වෙන්න පුළුවන් කියලා. එතකොට ගෝඨාභය රාජපක්ෂ පක්ෂයක් තිබුණ නැහැ. මහලේකම්වරයෙක් හිටියේ නැහැ. පෙන්නවා මෙන්න පවුලේ දූතයා කියලා. මිනිස් ජනන්දි දුන්නා. එතකොට ජනාධිපතිකම ඔහු සතුයි. කැබිනට් එකයි පාර්ලිමේන්තුවයි පවුලේ තව කීප දෙනෙක් සතුයි. නෙවෙයිද එහෙම? එහෙම නේද තිබුණේ? හැබැයි ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති කියලා ඔක්කොම බලය තියාගෙන ඉන්න පුළුවන් කෙනෙකුට. එහෙම කෙනෙක්ද හිටියේ? නැහැ. පවුලක් විසින් පාලනය කරේ. එතකොට මේ වගේ ප්‍රතිඵල තමයි අපි අද මේ භුක්ති විඳින්නේ. මේ ආයි විසින් ගත්ත තීරණ තමයි අපි අද මේ වේදනාව විඳින්න පීඩාවට පත් වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රමය තුල අපරාධකරුවන් නීතියේ රැහැන්ට හසු නොවීමට හේතුව කරන්න බැරි කම නෙමෙයි. හොඳට මතක තියාගන්න. නීති අනුව විසඳුම් නැති කම නෙමෙයි. හොඳට මතක තියාගන්න. හැම සිද්ධියකටම හේතුව මේ රටේ පාලකයා පාලනය වන නීතියෙන් ආණ්ඩුකම් ව්‍යවස්ථා නීතිය වෙන්න පුළුවන් සම්ප්‍රදාය වෙන්න පුළුවන් සදාචාරය වෙන්න පුළුවන් ඒ නීතියෙන් පාලනය නොවි පාලකයන් අත්නොමතික වීමයි. ඒ නිසා මේ සිස්ටම් චේන්ජ් එකේ පළවෙනි අදියර අපි බිහි කරන්නේ පාලකයා නීතියෙන් පාලනය වෙන ක්‍රමයක් ඇති කිරීම. එතකොට ඔහුගේ මතය ඔහු බනවන නීතිය ජනතාවට වඩා සමීප නීතියක් වෙනවා. එවැනි නීති ක්‍රමයක් තුල ඕනෑම අපරාධකාරයෙක් නීතිය රැහැන්ට අසු කරගන්න පුළුවන්. රාජ්‍ය දේපළ සූරා කහපු හොරා කහපු පිටරට පන්නපු ඕනෑම සිද්ධවීමක් අල්ලන්න පුළුවන්. ඇයි බැරි? ඉවත ගිය නඩු නැවත පරවන්නත් පුළුවන්. හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ යුගයක් අපි ඇති කරමු කියන පණිවිඩය දෙමින් මට ලැබිලා තියෙන කාලය තුල මම මේ කතාව ඉවර කරනවා. අපි ඒ වෙනුවෙන් ඍජුව නීති සම්පාදනයෙන් ක්‍රියාත්මක වෙනවා. නීතිය ක්‍රියාත්මක වීමෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා වෙහෙස නොබලා කටයුතු කරමු. අපි එක්ව අත්වල් බැඳගෙන මේ ගමන යමු කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.